Lakshika kiyanne chitra shilpiniya. Mama godama chitra andala satutu une. Pooja Umashan karge chitraya andapu dawas. Jagat Gunawardana sir mage chitra hakiyawa dakala godak mata age kara. Pencilai pencilai ekathu karala chitra kalave apuru ratama wala kenek thamai adapith ekka ekathu wala inne. E thamai Lakshika Ranasinghe. Aibowan. Attharama kawuda Lakshika kiyala kiyanne? Attharama Lakshika kiyanne chitra shilpiniya. හරි දැන් ලක්ෂිකා කියන චිත්‍ර ශිල්පිනිය අනිත් චිත්‍ර ශිල්පීන්ගෙන් වෙනස් වෙන්න හේතුව මොකක්ද? ලියනාඩෝ ඩාවින්චි කියන්නේ ලෝකේටම එක චිත්‍ර ශිල්පියෙක්. මයිකල් ලාන්ජෙලෝ කියන්නේ එක චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේ සොලියස් මැන්ඩිස් කියන්නේ එක චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේ මමත් මටම ආවේණික වෙච්ච එකම ශෛලියක මගේ ශෛලියට මගේ විදිහට මම චිත්‍ර අඳින කෙනෙක්. ඒ කියන්නේ මේ ලක්ෂිකා කියලා කියන්නේ ලක්ෂිකෙන් හොයාගන්න බැරි දක්ෂ චිත්‍ර ශිල්පිනියක් එහෙමද? ඔව් එහෙමයි. හරි. එතකොට මේ මං අහලා තනේ විදියට ලක්ෂිකා චිත්‍ර අඳින මුලින්ම පටන් ගත්ත එක වසරේ අන්දරේක චිත්‍රයක් ඇඳලා. ඔව්. මොකක්ද ඒ කතාව? ඇත්තටම එක ශ්‍රේණියේදී පන්තියේදී ටීචර් මට කිව්වා ළමයින්ට කිව්වා අන්දරේක චිත්‍රයක් අඳගන්න කියලා. ඒ වෙලාවේ මම අන්දරේක චිත්‍රය ඇඳලා ගෙනින් දුන්නාම පන්තියේ හැමෝගෙම ගොඩක්ම හොඳට තිබුණේ මගේ චිත්‍රයක. ඇත්තටම අන්දරේක නියම චරිත ලක්ෂණ ඒ විදිහටම තියලා ඉල්ල මං ලස්සනට ඒ විදිහට චිත්‍රේ ඇඳ ඇඳලා ඒ තියුන නිසා මං හිතනවා මං ඒ චිත්‍රයෙන් ආරම්භ වුණා කියලා මගේ චිත්‍ර කලාවේ ගමන. ලක්ෂිකා චිත්‍ර ඇඳලා ගොඩක්ම සතුටු වෙච්ච දවස මොකක්ද? ඔව් ඇත්තටම මම ගොඩක්ම චිත්‍ර ඇඳලා සතුටු වුණේ මම කැමතිම ප්‍රියතම නිළිය වෙන පූජා උමාශංකර්ගේ චිත්‍රය ඇඳපු දවසේ ඉඳන් මම එයාට දුන්නා. ඒකට දැකලා ගොඩාක් සතුටු වුණා පූජා උමාශංකර්. ඉතින් ඒක තමයි මගේ ජීවිතයේ චිත්‍රවලින් දක්ෂතාව පෙන්නපු සතුටුම දවස. මම චිත්‍ර ශිල්පිනියක් කියලා ලක්ෂිකා කියන්නේ ගොඩක් ආඩම්බරෙන්නේ මොකක්ද ඒකට හේතුව? ඔව් ඇත්තටම මම ගොඩාක් ලස්සනට ඒ කියන්නේ චිත්‍රවලින් දියුණු වෙලා ඇවිල්ලා තියෙන නිසා ඒ වගේ මම තාප්පවල චිත්‍ර ඇඳලා ඒ කියන්නේ සීමා නොවි ගොඩක් හැම මාධ්‍යම පාවිච්චි කළ භූමි දර්ශන ඒ වගේ පැන්සල් වලින් ප්‍රතිරූප චිත්‍ර වගේ ඇඳලා ඒ වගේ ගොඩක් තැනකට ඇවිල්ලා ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම මට ගොඩක් සතුටුයි. ජගත් ගුණවර්ධන සර් මගේ චිත්‍ර හැකියාව දැකලා ගොඩක් මට ආගේ කරා. ඒ වගේ රමේෂ අක්කා තමයි මට හොඳටම ප්‍රතිරූප චිත්‍ර අඳින්න පුළුවන් කියලා එයා තමයි මට කිව්වේ. ඒතනින් මම හිතන්නේ ගොඩක් මම ආරම්භ කළා වු ගමන දැන් තවත් දියුණු වෙලා ඉන්නවා. මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. හරි දැන් චිත්‍ර අඳින්න එක එක ක්‍රම තියෙනවානේ. එතකොට මොකද්ද මේ පැන්සලෙන් අඳින චිත්‍රයි පින්සලෙන් අඳින චිත්‍රයි වල වෙනස? ඔව් පින්සලෙන් අඳින චිත්‍ර දියසයම් මාධ්‍ය භාවිතය කළා. ඒ වගේ වර්ණ භාවිතයෙන් අඳින්න පුළුවන්. පැන්සල් මාධ්‍යයෙන් අඳිනකොට ප්‍රතිරූප චිත්‍ර වගේ අඳින්න පුළුවන්. ඒ විදිහට මම ඇත්තම පැන්සල භාවිතය කළා තමයි ගොඩක් දුරට ප්‍රතිරූප චිත්‍ර කලාවේ ගොඩක් දුර ගමනක් ඇවිල්ලා ඉන්නේ. ලෝකයේ ඔබ කැමතිම චිත්‍ර ශිල්පියා කවුද? ඔව් මගේ ඇත්තම කැමතිම චිත්‍ර ශිල්පියා එම් සාර්ලි ශිල්පියා. ලක්ෂිකාගේ අනාගත බලාපොරොත්තුවත් චිත්‍ර ශිල්පිනියක් වෙන එකද එහෙම නැත්නම් වෙන බලාපොරොත්තුවක් තියෙනවද? ඇත්තම චිත්‍ර ශිල්පිනියක් විදිහට ගොඩක් ලොකු සේවාවක් කරන්නේ. ඒ කියන්නේ මිනිසුන්ගේ මනස සුවපත් වෙන්න සාමී සතුට වගේ දේ ලැබෙන හොඳ චිත්‍ර වලින් දෙයක් කරන්න තමයි මම කැමති. වගේම මම ගුරුවරියක් විදිහට ගොඩක් ළමයින්ට චිත්‍ර වල ඉදිරියටත් ගෙනියන්න චිත්‍ර කලාව පැවැතෙන්න හොඳ දේවල් රටට මිනිසුන්ට මිනිසු රටට ආදරය කරන විදිහට හැංගීම් ඇති වෙන චිත්‍ර වලින් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ලක්ෂිකා රණසිංහට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ දෙලිය තමරා වැඩසටහනට පැමිණීම සම්බන්ධයෙන්. ඉතින් මේ ජීවිතේ හරියට චිත්‍රයක් වගේනේ. අපි කොච්චර ලස්සනට අඳින්න උත්සාහ කරත් මගදී මේ පැන්සලේ තුන කැඩෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තියසායන් හැලෙන්න පුළුවන්. ඒත් ඔබ අතහැර වෙන්න එපා. දිගටම මේ චිත්‍රය ඇඳගෙන යන්න. දවසක ඔබේ ජීවිත චිත්‍රය ලෝකෙ තියෙන ලස්සනම චිත්‍රය බවට පත් වේ.